සමන්තාචක්‍රවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සතම්මං මුනිරාජස්ස සුනන්තු සත්‍යමුක්තං ධම්මස්සවනකාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්ත්‍යං විහෙරති චේතවනේ අනාථ පින්දිකස්ස ආරාමේ අතකෝ සම්බවුලානං භික්ඛූනං පච්චාවත්තං පින්දපාත පටික්ඛන්තානං උපට්ඨාන සාරායං සම්නිසින්නානං සම්නිපතිතානං අයමන්දරා කතා උදපාදී අච්චරයං ආවසෝ අභූතං ආවසෝ තථාගතස්ස මහිද්දිකතා මහානුභාවකතා යත්‍රයි නාම තථාගතෝ අතීසේ බුද්ධෝ පරිනිබ්බුතේ චින්න කුචේ චින්න වටුමේ පරියාදින්න වට්ටේ සබ්බ දුක්ඛ නීති වත්තේ ජානිස්ස දීති බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් සංසාරේ දුක නිවන්න දේශනා කොට වදාළ මේ උතුම් ධර්මයේ මේ ජීවිතයේ මේ මොහොතේ සැනසීමට සංසාර ගමනේ සැනසීම පිණිස අමා මහ නිවන පිණිස හේතු වේවා කියලා දහසින් අපි ධර්ම ශ්‍රවණය කරමු. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වන වටිනා සූත්‍ර දේශනාව අද මැදින්පුර පසළොස්වක බොහෝ දිනෙන් විවාහෘකා කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටසෙහි සරණංගල මේ දේශනාවේ නම අච්චරිය අප්පූත සූත්‍රය. අච්චරිය කියන්නේ ආශ්චර්ය, අද්භූත කියන එක තේරෙනවා පුදුම සහගත, එයා විශ්වාස කරන්න බැරි තරමට පුදුම. අප්පූත කියන්නේ ඒක ආශ්චර්ය දෙයක්, අද්භූත දෙයක් කියලා අපි කියනවා. දෙවනි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පැවති ආශ්චර්ය වූ අද්භූත වූ කරුණු එදා සරත්වර දෙවනගේ බාලදූතුන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ දවල් දාණයෙන් පස්සේ ස්වාමීන් වහන්සේලා උපස්ථාන ශාලාවට රැස් වෙලා, උපස්ථාන ශාලාව කියන්නේ දාන ශාලාවට, දාන ශාලාවේ බුද්ධාසනයක් පනවල තියෙනවා. ස්වාමීන් වහන්සේලාට දෙනවාසන වටේ තියෙනවා. දේවය වැඩ ඉඳගෙන කතා බහ කර කර හිටියා. මේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන තථාගතයන් වහන්සේ නම තණ්හා දීති මාන සුන්කලාද, කර්ම වටේ සුන්කලාද, කර්මයෙන් නිදහස් වුණා කියන එකයි. එවැනි තථාගතයන් වහන්සේ මහත් පෙරදී ඇති කෙනෙක්, මහත් ආනුභාව ඇති කෙනෙක්. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු සිල් ඇති වුණා කියලා, මෙබඳු දහම් තිබුණා කියලා උන්වහන්සේ තුළ, උන්වහන්සේලා තුළ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු ප්‍රඥා තිබුණා කියලා, මෙබඳු විනය තිබුණා කියලා, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේ නිදහස් වුණා කියලා ඒ බව දන්නවායි කියලා මේ ස්වාමීන් වහන්සේලා දන්නවා. ඒ කියන තථාගත බුදුරජාණන් වහන්සේලා තණ්හා විච්චිමාන වලින් නිදහස් වුණා. සංසාරේ අතීත කර්ම
පැස්කරගත් දේවල් විපාක අවසන් ජීවිතේ පිරිනිවන් පාන තුරු නිදිනවා. නමුත් බුද්ධත්වයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේලා කර්ම රැස් කරන්නේ නැහැ. ද කර්ම වටේ කියන්නේ කර්ම වට ගන්න. සංසාර වටේ ගෙලෙතුන මේ කර්ම වටේ කර්මය දිගින් දිගට ගමන් කරන ගමන නැත්තුවා. ඒකයි කර්ම වටේ සුනුකලා කියන්නේ. කර්ම වටේ සුනුකල ඉවරුනේ බුදුරජාණන් වහන්සේලාගේ සීගේ අනන්තයි. සිල්ව කියන අතර බුදුරජාණන් වහන්සේ දාන සිල්ලා පිළිකෙරෙන්නේ නැහැ. උන්වහන්සේගේ ධනම අප්‍රමාණයි. උන්වහන්සේගේ ප්‍රඥාව අප්‍රමාණයි. විමුක්තිය අප්‍රමාණයි. එසේ මනාව දැනගෙන බුදුරජාණන් වහන්සේලා සසරේ නිදහස් වුණා කියන මේ කතාව භික්ෂුන් වහන්සේලා කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන වැඩේ කියලා උන්වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට වතක් කළා. තථාගතයන් වහන්සේලා ආශ්චර්යද වෙනවා. ඒ වගේම අද්භූතද වෙනවා. ඒ ආශ්චර්ය අද්භූත ධර්මයන්ගෙන් බුදුරජාණන් වහන්සේ සමන්විතයි කියලා මේ කතාව කරද්දී බුදුරජාණන් වහන්සේ අවස්ථාවේ සමාවර්තියේ නැගලා දිවමණෙන් මේ කතාව ශ්‍රවණය කළා. උපස්ථාන ශාලාවට යම් කිසි ගමනකින් වැඩම කළා. ගමන් දෙකක් තියෙනවා. නියම ගමනේ සහ එරුදි බලයේ සමහර විට එක ශ්‍රේණියකින්ම බුද්ධාසනයේ පහළ වෙනවා. නැතිනම් පියේ ගමනින් වැඩම කරගෙන ශාලාවට වඩිනවා. ඉමෙතින්දී කොහොමරි ඒ ක්‍රම දෙකෙන් මොන ක්‍රමයක නමුත් බුදුරජාණන් වහන්සේ සුපස්ථාන ශාලාවේ බුද්ධාසනයට වැඩම කළා. වැඩම කළා. මාළනි මම එන්නට කලින් මෙතනද නුඹලා කවර නම් කතාවකින්ද කල්ලිවුවේ? ඒ ලැබුවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා කරපු කතාව කියනවා. ඒක බුදුරජාණන් වහන්සේලගේ චාරිත්‍ර ධර්මයක්. ඒ කියන්නේ තථාගතයන් වහන්සේ එහෙම ඇහුවේ නැත්නම් කල්පයක් තිස්සේම නිහඬව වැඩෙලි ගියා ඒ භික්ෂුන් වහන්සේලාට වචනයක්වත් අහන්න බැහැ. ඒ බුද්ධාමාරය බුද්ධ ගෞරවය නිසා කිසිම කෙනෙක් මුලින් කතා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්න දෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මුලින් ප්‍රශ්නයක් අහන්නේ. ඒ ප්‍රශ්නය වලට පස්සේ අන්න ඒකට උත්තර දීලා තමයි මේ කතාව ආරම්භයේ. නාස්තිලව කරලේ ස්වාමීනි අපි දෙතිස් කතාවේ කල් ගිරුවේ නැහැ. අපි තථාගත බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය වූ අද්භූත වූ ජීවිතය ගැන සාකච්ඡා කර කරයි සිටී. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළා හිනම් ආනන්ද ඒ තථාගතයන් වහන්සේලාගේ ආශ්චර්ය වූ අද්භූත වූ ධර්මය ධර්මය නුඹට වැඩිපුරම වැටහේවා. ඒ අර්ථවත් කළේ හිනම් ආනන්ද නුඹම මේ වික්ෂුන් වහන්සේලට තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය වූ අද්භූත වූ ධර්ම දේශනා කරන්න කියන එකයි. එහෙම ආරාධනාවක් තමයි දෙන ප්‍රකාශ දෙන්නේ වචන ටිකේ. එහෙම දේශනා කළාට පස්සේ ආනන්දයන් වහන්සේ එකින් එක මේ ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේගේ වැඩ ඉගෙන මේ කාරණා දේශනා කළා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේදී මෙන්න මේ විදිහටයි මේ හැම කරුණක් ප්‍රදේශනා කළේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේ මම බුදුරජාණන් වහන්සේගේ මහපුරයා. මොකද ආනන්ද බෝසතාණන් වහන්සේ මනසෙහියෙන් මනාවලින්ම තුසිත දිව්‍යලෝකෙට එළඹුණා කියන්නේ. ඔබට මේ කාරණා තියෙනවා බොහොමයක්. හැම කාරණේම ආනන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ තමන් කියන දෙයක් විතර නෙවෙයි. තමන් වහන්සේට බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ලැබිච්ච දෙයක් විදිහට. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා හරි. ඒ කාරණා ඔබට දක්වමින් තමයි වදාලේ. ඒ තථාගතයන් වහන්සේ විරියෙන් මට මෙහෙම අහන්න ලැබුණා. ආනන්දේ මහා බෝසතාණන් වහන්සේ
අවසාන ජීවිතයේ තුසිත දිවදීග ලෝකෙට එළඹෙන්නේ සිහි නුවණ කියන කාරණය. මෙතන ඉඳන් ඉදිරි කරුණු ඒ විදිහට මතක් කරන්නේ නැහැ. නමුත් තේරුම් ගන්න එහෙමයි දේශනා කළේ කරුණු ටික විසගෙන යනවා මොකද කාල වේලා ගිය නිසා. මේ පළවෙනි කාරණය තථාගත බුදුරජාණන් වහන්සේලා විදින ආශ්චර්ය බව අද්භූත බව. බුදුරජාණන් වහන්සේ නමක් වෙන සංසාරයේ බොහෝ දුර යාත අතීතින ප්‍රාර්ථනා කරගෙන ආවේ මාතෘකෝසක ජාතකයේ අසරණ අම්මා මහමුදිර වැටිච්ච වෙලාවේ කරපිට තියාගෙන හර දවසක් තිස්සේ මොහොතේ පීනලා මේ මෑණියන්ව ජීවිතේ දින ගත්තා. ඒ වෙලාවේ තමයි අම්මා මේ පුතා දිහා බලලා මගේ ජීවිතය ගැන නොසිතා මගේ ජීවිතේ දේලා දුන්නතරම් පුතේ නුලවත් බුදු වේවා කියලා අම්මා විවරණයක් දුන්නා. ඒ අම්මා කෙනෙක් දුන්නු පළවෙනි අනියක විවරණයයි. අන්න ඒ අම්මගේ වචන නිසා තමයි ඒ බෝසත් පුතා එදා පළවෙනි වතාවට අම්මා කියනවා වගේ මම සියලු සතුන් සසල සයවෙන් ගොඩනගන්නට ලෝතර බුදු වෙන්න ඕනේ කියලා අදිෂ්ඨාන කළේ ඒ පළවෙනි අදහසට. එතෙන් පටන් අසංඛ්‍ය කල්ප ලක්ෂයන් පුරා සිතින් බුදු බව පතාගෙන විරක්ෂ කරන බුදුරජාණන් වහන්සේලා ඉදිරියේ දානාදී පාරමී පුරලා ඉතින් ප්‍රාර්ථනා කළා මේ දිනේ මට ලෝතුරා බුද්ධ රාජ්‍ය ලැබේවා කියලා. ඒ සත්තරණ කල්ප ලක්ෂයේ දෙවනට පස්සේ ඉත දෙවුනාට පස්සේ එතෙන් පටන් තවත් නවාසහගේ කල්ප ලක්ෂයක් තුන් ලක්ෂ ගණනක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දානාදී පින්කම් කරලා සැලිදීලා ත්‍රිපිටක දානීයලා භාවනාවල ඒ විදිහේ රස පාරමී පුරලා ස්වාමීනි මාගේ මේ පාරමී කුසලයෙන් මට මතු ලෝතුරා බුදු බව පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කළා වචනේ. එම සිතින් හිතද්දි වචනයෙන් කියද්දි ඒ බුදුරජාණන් වහන්සේ 5 ලක්ෂ දුරස්තරසන වදාලේ මේ විදිහට පාරමී පිරුවොත් නුඹට ලෝතුරා බුදු වෙන්න පුළුවන් උත්සාහ කරන්න කියලා තමයි අනියත වශයෙන් විවරණ දුන්නේ. නියත විවරණ නෙවේ අනියත විවරණ කියලා කොහොමද කියන්නේ. මොකද ස්ථීරව බුදු වෙනවායි කියලා දුක් කිව්වේ නැහැ කියන්න බෑ. දන්නවා බුදු වෙනවා නමුත් ඒ වෙනකොට එච්චර දියුණු නැහැ ඒක. ඒ වගේම කරුණ මට සම්පූර්ණ වෙන්න ඕන නියත විවරණ දෙන්නේ. ඒකට සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. ඒ වන්කවා පාරමී දියුණු කරගෙන ආවා. දැන් 16 අසංඛ්‍ය කල්ප ලක්ෂය ඒ කියන්නේ 16,145 මහා කල්ප වාසියක් පාරමී පුරලා තියෙනවා. එතෙන් තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ තණ්හාංකර, සරණංකර, මේලංකර, දීපංකර කියන බුදුරජාණන් වහන්සේලා හතරමහක් පහළව සාර මණ්ඩ කල්පයේ අවසාන බුදුරජාණන් වහන්සේ තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ. ඒ මේක සාර අසංකල්ප ලක්ෂයකට පෙර 4,145 මහා කල්ප වලට පෙර ඒ අතීතයේදී සුමේද කියන තාපසතුමා වෙලා ඉන්න කාලේ මේ තථාගතයන් වහන්සේ වෙනුවෙන් උපස්ථානයක් වශයෙන් මහා පොළව සකස් කරද්දී ඒ පාර ගොඩනගලා අවසන් කරගන්න බැරි වෙච්ච නිසා බුදුරජාණන් වහන්සේ වාසනාවක් පිළිවරා මේ මඩමතින් නොවැළීවා මාර්ගයේ කයමතින් වැළීවා කියලා ඒ නිම දිගහැරිලා මඩබඩ උඩ ඒරණක් වූ ජීවිතේ පූජා කළා. ජීවිත පූජා පුරුෂාත්මේ පැවිදි වීම ඥාන අවිඥා කියන විශේෂ ගුණ ලබා තිබීම අධික වූ කැමැත්ත බුදු බවට හිත නැමීම බුද්ධ පූජා සඳහා ජීවිතේ පූජා කර තිබීම කියන කාරණා අටකතු වෙලා එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ නියත විවරණ ලැබුවා. මහණෙනි මේ ජටාදරෝ බිව මැදිර සිටින්නේ සාමාන්‍ය කෙනෙකු නෙවේ. මතු මාසයේම ලොවට ආගම් වෙසි වස්වන්න සමත්
සම්පූර්ණ විවරණයක් දුන්නා එකට කියන්නේ නියත විවරණ පළවෙනි නියත විවරණය. එතෙන් පටන් දසපාරමී උපපාරමී පරමත්ත පාරමී වශයෙන් බාලික දේවල් රාජ්‍ය මුලමුදල් සම්පත් ආදී ලා දුන්නා පාරමී වශයෙන්. As is must lay ලා දුන්නා උපපාරමී වශයෙන් ජීවිතේ ලා දුන්නා පරමත්ත පාරමී වශයෙන් එසේ ආකාර තුනකින් දස පාරමිතා 30 ආකාරයකින් පුරමින් 24 බුදුරජාණන් වහන්සේලාගෙන් නියත විවරණ ලැබමින් ඇවිල්ලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙදී ජෝතිපාල නම් ඉපදිලා ගටිකාල අනාගාමී ශ්‍රාවකයන් වහන්සේගේ උපදෙස් ආවාර පිළිගෙන ඒ කල්යාණ මිත්‍රස්වරයෙන් සොමකට ඇවිල්ලා පැවිදි වුණා. පැවිදිව ත්‍රිපිටකය දාලා ඉවරා අපේ බුදුරජාණන් වහන්සේලා අවසාන වශයෙන් නියති විවරණ ලැබුවා. ඒ නියති විවරණ ලැබුවට පස්සේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක දෙවිදී පාරමී පුරාගෙන ගමන් කළා. නියති විවරණ ලැබුවට පස්සේ අපේ ගෝස්තාන වහන්සේ වතුමුරුලෙකට වඩා පොඩි ආත්මයක් ලැබුවෙත් නෑ. ඇතෙකුට වඩා විශාල භාවයක් ලැබුවෙත් නෑ. ස්ත්‍රියක් වුණෙත් නෑ. නපුංසකයෙක් වුණෙත් නෑ. පණ්ඩිතයෙක් වුණේ නෑ. විසලකුණක් නැති නෑ. අසන්නේ කලයේ ඉපදුනේ නෑ. අරූප කලයේ ගියේ නෑ. පිටසක්ත ලැබුණේ නෑ. අනේ විදියේ අභව ස්ථානවලින් විරාශ වෙලා මහන්සේ ඉපදුනේ. විස්තර මේ කුඩා වටපිටුවේ කියලා ඉදුනේ. ඒක ප්‍රශ්නයක් අහනවා. අහලා ඉතින් මේ උත්තරේ දෙනවා. උත්තර දෙක මේක මොනවද කියලා දෙන්න පුළුවන් කියලා නිසා එදා ඒ විදිහට විසඳලා තියෙනවා. පතාවක බුදුබව පතන මහබෝසතාණන් වහන්සේලාට ඒ ආත්ම භව ලබන්න තරම් පාපයක් එතකොට නැහැ. නියතව ලබාගෙන ඉන්නේ බුදුමහසේලා මනුෂ්‍යයන්ට සත්තුන්ව බණ කියනවා. වක්තක ජාතිති ඇතෙකුට වන්දනකට බණ කියුවා සිල් සමාදන් කෙරේව. සස ජාතිති ඒ හරියටත් වන්දනකට සිල් සමාදන් කෙරේවවා. තමන් වහන්සේ සිල් සමාදන් වෙලා ඉන්නකොට තමයි සත්දේව රජතුමා බොහොම ලෙසින් ඇවිල්ලා සිරලකින්න කැමති කිව්ව වෙලාවේ සිරලකින්න පුළුවන් හැබැයි කන්න මොන හරි තියෙනවා තමයි කියනවා. මේ මම රෙසින් නාවේ සාධ්‍ය වෛතුමා මේ සාවාගේ කී සීලය පරිස්සම් කරන්නේ. ඉතින් මට දෙන්න කියලා දෙයක් නෑ මම තන්නේ පොළ ඒ නිසා ඔබතුමාට මගේ ජීවිතේ පූජා කරන්න මගේ මස් අනුභව කරලා ඔබ සිල්වා කියන කියලා එදා බෝසත් සාව ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී ඔබ මරන්න බෑ නේද ඉතින් කොහොමද මම මස් අනුභව කරන්නේ හොඳයි ගිනිමෙලයක් පත්තු කරන්න මම මේකට පණින්නා ඊට පස්සේ මගේ මස් අනුභව කරලා සිල්වත් වෙනවා. ඉතින් එරදි වලේ ගිනිමෙලේ නෑරුවා මේ හාව ඇඟ කිලිපෙලුවා. කිලිපෙලුවේ මොකටද? අර ඇන්නේ
මකුරුවන්ගේ හිටිය පොන්චි පොන්චි සත්තුවා උන්ගේ චිලාරේ උන්වත් බේරගන්න ඇරපිලි කෙරුවේ. ඇරපිලි පොළලා අර ගිනි නැලේට දැම්මා. නමුත් වෙන ගින්නර වගේ මේ ගින්නර හරි සිසිලයිනේ. මොකද බලන්නේ? හොඳයි මේකට කාරණේ මේකයි මම සත්‍යවයි තුමා. තමාවි වහන්සේගේ සීලය පරික්ෂා කරන්නේ වෙන සතියක් නෑ. ඒ නිසා නුවහන්සේගේ ගුණය අප්‍රමාණයි. මේ වරුදු බුදු බව පදාගෙන නුවහන්සේ ලොක් කරන්නේ සමම අප්‍රමාණව තේරුණයි කියලා මේ භාව අද අරගෙන සද්දිරතුමා ගමන් කළා දේවුර. ගිහිල්ලා හිමාලයෙන් අරමුණ මැටි අරගෙන පින්සලකින් හදේ භාව ලකුණ ඇඳලා මේ කල්පේ පුරා මේ භාවාන්තර වික්‍රමය ලෝකෙට මතක් වෙන අයද ප්‍රෑද කල් දිවාලාකට හාවගෙන අපට තේන්නේ ඒ තමයි අපේ මොස්තන වහන්සේ සතෙක් කියලා කර ප්‍රාසිහාරය පිරිසන්දර ජීවිතයක් බවලා තයි සාවගේ පරමත්ත භාවනේ භාව ජීවිත පරිත්‍යාගයේ උපහාර වශයෙන් මේ සාද්දේව රණතුමා හරේ සතර ගුණයන්දී ඒක අද මාතෘක මේ ලෝකේ විනාශ වෙනකම්ම පවතිනවා එම ඒ විදියේ කරුණාවකින් ඒ දිනසම ලෝකවලත් ඉපදුනා ඉපදිලා ඒ සත්‍යයේ සුගතිය ලාගෙන ගියා සුගතිය විතරක් නෙමෙයි නිවනටත් අරගෙන ආවා දිගින් දිගටම පාරමී භූමියට එතු කරගත්තා ශ්‍රාවක පිසක් වශයෙන් ඉඳ එකතු කරගත්තා එකතු කරගෙන දිගින් දිගටම සංසාරේ ගමන් කළා නිවන දක්වා අවසාන ආත්මභාවයේ මනුෂ්‍ය ලෝකයේ ස්ථන්තරාත්මභාවයේ ඒ ආත්මභාවයේදී ධර්ම දන් දීලා මන්දේ දේවි දන් දීලා ලෝතර බුදුබව ලබන බවට නියත වශයෙන්ම ස්ථීරවම සව නිරතුමාගේ විවරණ අතුරු ලබලා ඒ දලාවේදී ඒ විවරණ අතර මේ ජීවිතයෙන් පස්සේ දුසිත බවෙන් ඉපදීමට වාසියක් ලැබුණා අනිතරම තමයි අපේ බෝසතාණන් වහන්සේ මනුෂ්‍ය ලෝකෙ නිවන දැනගත්තේ ඊළඟා විපදිත සුචිත දීද ලෝකේ කියලා. ඒම දැනගෙන දානාදී පින්කම් කරලා විස්සන්තරාත්ම භාවයේ ආවිෂ දෙවුනට පස්සේ මරණයටපත් වෙලා ඒ සුත වේවා සමගම සුචිත දීද බවනේ සේත කේතු නමින් පහළ වුණා. සේත කේතු කියන ගේතේම සුදු පාට පොඩිය. එවැනි අර්ථයක් දෙනවා මාබෝස්තන වහන්සේ ළමයේ කාය. වහන්සේ පිළිසඳ ගන්න හිතවන්නේ නැහැ. මොකද ඒ හිත කාටවත් ඉන්න බැහැ. මොකද ඒ හිතකින් පිළිසඳ ගන්නෙ පිළිසඳ ගත්ත බව දෙවෙනි ජවන් වාදී පාඩම් දැනගන්නවා. මම දැන් තුසිත ලෝකේ පුරුණා. අනිත් දෙවියෝ කොහොම දැනගන්නේ නැහැ. ඒ දෙවියෝ බය වෙනවා. අනේ දැන් කොහේ පුරුණා ගන්නෙ නැහැ කියලා. එතකොට දීප්‍යාංගනාව දිව්‍ය පිළිසරිල්ල කියන වහන්සේ මෙන්න මේ දිව්‍ය ලෝකෙ පුදුනා කියලා එහෙම මතක් කළාම තමයි දැනගන්න. නමුත් බෝසතාණන් වහන්සේ දෙහි පොඩි නේ. දිව්‍ය ලෝකෙට යන මේ අවසන් ආත්මේ තුසිත බවට ඉපදෙන කොට ඉපදුනා කියලා දැනගෙන සිහියෙන් සිහින වලින් තමයි තුසිත බව ඉපදු මේක තමයි ආශ්චර්ය ඒක තමයි අද්භූත. ඒ තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය වූ අද්භූත වූ ඒ පළවෙනි කරුණට අපගේ নমස්කාරය වේවා ප්‍රසන්න. සොස්ත දිනවමනේ සිහිනුවනේ විපදීමා. සිහිනුවනේ විපදුම බෝසතාණන් වහන්සේ දෙවනි අසාර ආශ්චර්යයන් බුදු සරණ වශයෙන් ඒ තුසිත දිව්‍ය භවනේ සිහිනුවනේ මහිටි. මම දැන් තුසිත භවනේ ජීවත් වෙනවා කියන සිහිය වැඩ සිටියා. සිහියේ වැඩ සිටියේ කොහොමද අන්තිමියෝ අල්පේ සාක්‍ය දෙවරු දිව්‍ය කාමයේ වසඟ වෙලා ඒ දිව්‍ය රූප ශබ්ද ආදී විදිමින් ඉන්නකොට දෙවියන්ගේ ආශිර්වාදය පවත්වා දෙන දිව්‍ය ඕජාව අනුභව කරන්න ඕන. නියම වෙලාවට මේ දිව්‍ය ඕජාව අනුභව කරනකොට දිව්‍ය ආශිර්වාදය පිළිගෙනවා වර්ණයේ සැපේ පිළිගෙනවා. ඒ සමහර මේ සුරසුළු පින්කම් කරලා ඉති දෙවිවරුන්ට තමන් ඉන්නේ කොහෙද කියලා අමතක වෙනවා. ඒ තරම් අර පංචකාමයට බැරිනවා. හද ආහාර ගන්න අමතක වෙනවා. ආහාර ගන්න අමතක වෙන නිසා කාලේ චිත වෙනට සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වුනේ සිහිනුවර නැති නිසා. නමුත්
මහා බෝසතාණන් වහන්සේට පින්ෙත් දෙවියන්ට දෙහෙම වෙන්නේ සිහියෙන් වාසය කළා ඒ දෙවනි ආශ්‍රය භූත පරමයි ඒ දෙවනි ආශ්‍රය භූත පරමයට අපගේ নমස්කාරය වේවා කියලා සාදුයි තුන්වෙනි කරුණ තමයි තථාගතයන් වහන්සේ සුසිර දිව්‍ය භවනයේ වාසය කරද්දී සම්පූර්ණ ආශ්‍රයම ගත කරනවා මහාවස්ථාන වහන්සේලා දිව්‍ය ලෝක ලැබුණාට පස්සේ ධානයවල ප්‍රතිඵල ලැබුණාට පස්සේ උන්වහන්සේලා සම්පූර්ණ ආශ්‍රයම ඒ වගේම ගත කරන්නේ මොකද ලෞතුරා බුදු වෙනා मैत्री එමකල හේතුව නිතරෝකේදී දන් දෙන්න කියන්නේ දන් දෙන්න අවස්ථාවයි ඊළඟට සිල් රකින්න දෙයක් නැහැ බුදු සමන්ගේ වස්තුව තමන්ට සාධාරණයි අන්නයට සාධාරණ නැහැ දාන ලැබිච්ච සම්පත් විමාන දිව්‍යාංගනාව ඒව අසුරු කරගෙන නිසා මේ දෙවිවරු අනුන්ගේ විමාන අල්ලගන්න අරමිනී සීනා නාල ගන්න යනවා වගේ තණ්ඩු කරන්නේ අනේ නැහැ කරන්නේ කියලා අල්ල ගන්නත් බැහැ. අනුන්ගේ දිව්‍යාංගනාව අයිති කරගන්න පුළුවන් කමක් නැහැ මිනිස්යාන්ට වගේ. මිනිස්යාන්ට නම් තමත ඉන්න දින හොද නැත්තම් වෙන කෙනෙක් හිටියෝ ඒක නාව අයිති කරගන්න පුළුවන්. වැඩි කරමින් අයිති ආදරයෙන් හරි කරගන්න බලන්න. ඒ නිසා දුස්සීල වෙනවා. දෙවියන් දුස්සීල වෙන මහත් නැහැ ක්‍රමයක් නැහැ. මනුස්ස ලෝකයව මනුස්සයොන්ට ජීවත් වීම සඳහා සතුන් මරන්න වෙනවා. සොරකම් කරන්නට පෙළඹෙනවා. කාමයන් විවරදව හැසිරෙන්න හිත යනවා. ඒවට අවස්ථාව තියෙන නිසා. කෙලෙස් බහුල නිසා සංවාදක වැඩි නිසා කරදර වැඩි නිසා මිනිස්සු පව් කරනවා. සිරවකින්න බාධා වැඩි. සිරවකින්න ඉඩපාඩු වැඩි. ක්ලේමියන් සිරවකින්න දැනි සදිෂ්ඨානේ සිරවකින්න දා දෙන්න වෙනවා. අදිස්ථාන පාරමිතා කරන කිරෙනවා. හද වීර්යයෙන් පින්කම් කරන්න වෙනවා දේශී කරන ලැබෙන්නේ නැහැ. හිතන කොට පහළ වෙන්නේ නැහැ. දෙවියන්ට බල කරන්න දෙයක් නැහැ හිතන කොට හැමදේම ලැබෙන නිසා. නමුත් මනුස්ස ලෝකෙදී වීර්යය කරනවා. අපේ ප්‍රඥාව යොදන්න වෙනවා. සත්‍ය කතා කිරීම කරන්න වෙනවා. මේ ඔක්කොම පාරමිතා මනුස්ස ලෝකෙදී තමයි කරන්නේ. නිසා දිව්‍ය ලෝකයේ සැපවිඳගෙන ඉතියෝ ලෝකතර බුදු වෙනේ කල්යනා ඉස්සා ඒවේ ගෝස්තරන් වහන්සේලා සංස්කාරකයන් වහන්සේලා ඒ ලෝකවලදී ඇස් දෙක පියාගෙන අරිෂ්ඨාන් කරලා ඒ චුතරලා මනුස්ස ලෝකයේ තින්ගරි තැන්වල උපදිනවා ඒ උපදින එකද කියන අදිමුක්ත කාල ක්‍රියා අදිමුක්ත කාල ක්‍රියා කියන්නේ කැමැත්තෙන් මරණයට පත් වීම එනයික ලෝකයට පිටවීමයික ලෝක දානය එනම් උන්වහන්සේ කිසිම ආර්ථික දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලින් සබ විදගෙන තියේ නැහැ ලෝක විනාශ වෙච්ච කාලවල අපිට සලකන්න පුළුවන් ආවස්තර බ්‍රහ්ම ලෝකයේ නියත වශයෙන් ඉන්නවා නිසා ඒ ලෝක විනාශ වෙච්ච කාලවල පමණක් ගිහි වාසය කරනවා මනුෂ්‍ය ලෝකේ පවතිනවා නම් මනුෂ්‍ය ලෝකෙ නිපදවනවා ඒ නිසා මෙතෙන් විශේෂ කරුණක් වෙනවා අවසාන දිව්‍ය ආත්මයේදී සම්පූර්ණ ආශ්‍රයෙහි ගත කිරීම ඒ සම්පූර්ණ ආශ්‍රය ගණන් කරනවා නම් මේ මිනිස්යාගේ අවුරුදු 400 දෙවියන් දෙක දවසක් තුසිත දිව්‍ය ලෝකේ. එවැනි දවස් 30 මාසයයි එවැනි මාස 12 අවුරුද්ද. එවැනි අවුරුදු 4000ක් සම්පූර්ණයෙන් මුලස්ථාන වහන්සේ ලෝතු බුදුරතු වැඩ සිටියා. සියලුම මහා බෝසතාණන් වහන්සේ උපදින්නේ මේ තුසිත දිව්‍ය භවනයේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන් වැඩ ඉන්නේ ඔන්න ඒක වේදම ඔය ආශ්‍රය අනුමුදු ධර්මයේ තුනම සිත දිව්‍ය භාවය. මහන්සියක ඔය ආශ්‍රය අනුමුදු කරුණු දෙක සිද්ධ වෙලා තියෙනවා. දැන් එහෙනම් සම්පූර්ණ ආශ්‍රය ගත කරනවා කියන ආශ්‍රය අනුමුදු කාරණයට අපගේ නමස්කාරය වේවා කියලා සාදු. ඒ දිව්‍ය ලෝකයේ වාසය කරනකොට
ආවිෂේ යම් දවසක ගෙවෙනවා සාමාන්‍ය දෙවිවරුන්ගේ ආශිර්වාද ලැබෙනකොට මොකද හේතුව මේ දෙවිවරු දිව්‍යාංගනාව පහළ වෙනකොට එහි පින් බලයෙන් යම් කිසි දිනක් කළා මනුස්ස ලෝකෙදී එතන ගැසෙනේ පහළ වෙන්නේ දිව්‍යාංගනාවන අවුරුදු 16 කුමාරිකාවන් වගේ තේන්නේ දිව්‍ය පුත්‍රයන් නම් අවුරුදු 20 කුමාරවරු වගේ තේන්නේ ඉතින් චුත වෙනකම් මේ දෙක තේමමයි වෙනස් වෙන්නේ දිව්‍ය ලෝකයේ ව්‍යාධි චරා කියන දුක් දෙකම නැහැ ලැබීමක් නැහැ ජරාවට යනවා ඒ උපදිනවිත පහළ වෙන මල් එහෙම පරණ වීතිය දිව්‍ය සාධුක සර්වය තියෙන සර්ව කිලුතු වෙන්නේ නැහැ දිව්‍ය කයේ තහඩිය දරන්නේ නැහැ අපවිත්‍ය දෙය බැහැර වෙන්නේ නැහැ පිරිසුදුව පවතිනවා නමුත් චුත වෙන දවස් හතරක කලින් මේ දිව්‍ය මල් මාලා පර වෙන්නට ගන්නවා දිවසාලු කිලිති වෙනවා කිහිලි වලින් දාඩිය නමන්න පටන් ගන්න ඒ වගේම දිව්‍ය ලෝකයේ ඇලීම නැති වෙනවා ඒ දිව්‍ය ලෝකයේ ඉන්න තියෙන ආසාව නැති වෙනවා මේ නිමිති පහළ වෙනකොට අනිත් දෙවිවරු දැනගන්න මේ දෙවිය සුත වෙන්න යාදන්නේ ඉතින් මේ දෙවිවරු මේ දෙවියා නඳුන් උයරට ගෙන යනවා දිව්‍ය ලෝක පහයටම නඳුන් උයන හයක් තියෙනවා චුතවෙන ලාභෙච්ච දෙවිවරු එකගෙන යන්නේ නන්දන වනයට. නන්දන වනය කියන්නේ බොහොම සතුටින් වාසය කරන තැන. දිව්‍ය ලෝකෙ තියෙන මල් උයන. ඉතින් මේ නන්දන වනයට එක ගියාට පස්සේ එහෙට මෙහෙට ඇවිල්ලා ඉන්නකොට ඒ වගේ හැසිරෙමින් ඉන්න ගමන් අනිත් දෙවිවරු ඔබ දන් දුන්නා ඔබ සීල රැක ඔබ භාවනා කළා මේ පින්කම් ඔබ කරගෙන තියෙනවා. ඒ නිසා ඔබ මේ චුත වෙලා සුභති උපදින්නේ කියලා දෙවියන් දෙවියන් මහත්තු ආදරියට මේ සුභතිය කියන්නේ දෙවිවරු මනුස්ස ලෝකෙට දැන් අපි සුභතිය කියන්නේ දිව්‍ය ලෝකෙට දෙවිවරු ප්‍රාර්ථනා කරන්නේ මනුස්ස ලෝකෙට එන්න ඇයි තව ටිකක් පින් කරගෙන එන්න අර කරපු පින් දෙවිලායි චුත වෙන්නේ නිසා පින් ඉවර වෙන නිසා පින් අවසන් වෙන නිසා අවසන් වෙච්ච දින පුරවගන්නතෝ නැවතර දෙවිවරු වටිනා ඒ කාරණේ කරන්නේ දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙට එන්නේ එහෙම ආපුදවිය හඳුනගන්න පුළුවන්. එවැනි ආපුදවියේ කීතේ ශ්‍රද්ධාදී වුණාදම තියෙන උපදීන. කව කියලා තිබුණු නෙවේ. එයතුන්ගේ භවান্তරේම තියෙනවා හිතේ භවන්ගේ දැසගෙන ඉන්න මම මනුස්ස ලෝකෙට පින් කරා. දිව්‍ය ලෝකේ ආයුංචි කාලේ නම් ඔය දරුවන්ට ඒ විදිය දේවල් හීනෙන් පේනවා වගේ හැබලින් පේනවා. දිව්‍ය ලෝකින දෙවිවරු පේනවා. තමන් දිව්‍ය ලෝකේ ඇතුළත තමයි පොඩි දරුවෝ hina වෙන්නේ. ඒ දෙවිවරුත් එක්ක hina වෙනවා. ඉතින් සමහර විට කියනවා මේ නිකන් හිමින් දෙන්න hina වෙනවා. ඒ එකක් නෙවෙයි. පුංචි හිත ප්‍රබාස්තර නිසා ඒ ඉතින් අතීත ජීවිතේ කොයි දෙයක්ම දකින්න ලැබෙන්නේ නැති hina වෙන්න පුළුවන් වෙන්නේ ඒ වගේ දැන හිටියොත්. සමහර ළමයි අතරක් නැතුව අඬනවා. විලාප කීතිය අඳනවා පරණේක නවත්ත ගන්න අමාරු කීයද. මොකද මේ අඬන්නේ? එක ප්‍රේත ලෝකෙට ඇවිල්ලා එක්ක නිදී දුක් විඳලා ආපු කෙනෙක් ඒ දුක් මතක් වෙලා අඬනවා. ඉතින් වයස යන යන ඒවා වැහිලා යනවා කෙලස් වලින්. එහෙනම් මේ සම්බන්ධයක් තියෙනවා. දිව්‍ය ලෝකෙින් ආවේ අරමුණක් ඇතුළු පාරමී පුරන්න ඒ මිනිස්සු පුංචි කාලේ ගන්න ඒ ගති පුරුදු ඇතුළු පින් කරනවා. දාන ආදී කුසල් කරනවා. කවුරුත් කියන්නේ අර පුරුද්ද සිරලකිනවා භාවනා කරනවා එහෙම කළේ ඇත්ත බලාපොරොත්තු වෙන අයමත් අත්‍යන්තම යන උපතෙන්ද සුදු කිය දීර්ඝ ලෝකේ කියලා එහෙම කියනකොට ඒ වෙලාවේ අතුරු දහන් වෙනවා ඒ දේවතාවා චුත වෙනකොටම ඒ ලැබිච්ච විමාන ඔක්කොම අතුරු දහන් වෙනවා ජම් සැපය ඔහු වෙන්නේ පහළ වේද ඒ සියල්ල වාස්ත වෙලා ගියා වගේ නැති වෙලා ඉතුරු වෙන්නේ නැහැ බුත්තන් වහන්සේ වනාමේ තුන්වහන්සේ විහිම දියණිමක් චුතනීවට ආසන්න වෙන කාලෙදී දස දහසක් සත්වවල මේ ලෝකයේ වටේට තියෙන රෝග දාස දස දහසක් මේ වගේම පෘථුවිය සතර අපාය දිව්‍ය ලෝක හය බ්‍රහ්ම ලෝක 20ක් පිහිටා තියෙන සත්වවල එහෙම සත්වලතෝ මේ විදියට පිහිටා තියෙනවා නමුත් ඒ සත්වලවන් වල පංච සුද්ධාවාසයේ හිස්සලා තියෙනවා
අනිත් ලෝකවල සත්‍ය ඉන්නවා. මානුෂ්‍ය ලෝකෙ මිනිස්සුත් ඉන්නවා. ඉතින් මෙන්න මේ සත්වල වල තියෙන දිව්‍ය ලෝකවල දෙවියෝ ඔක්කොම ඇවිල්ලා මහා බෝසතාණන් වහන්සේට ආරාධනා කරනවා කාලෝ අයන්තේ මහාවීර උප්පච්ච මාක්ඛුච්චය. මහාවීරයන් වහන්සේ මේක තමයි කාලය. මෞකසික ඉපදේ. ඉපදිලා ලෝතුරා පුදු වෙලා ආමාදම් බෙරිය වයන්න කාලයයි. ආරාධනා කළත් ආරාධනා කළ පමණින් පිළිගන්නේ නැහැ. උන්වහන්සේ නුවණින් බලනව කරුණා පස්මා බැලුම් කියලා නවත් කියනවා. පංච මහා විලෝකණය කියලා තමයි පාලියෙන් කියන්නේ. විලෝකණ කියන්නේ බලනවනේ. මහා කියන්නේ පංච මහා කියන්නේ පහ. එහෙනම් බැලීම් පහක් කිව්වත් හරි. නැත්නම් බැලුම් පහක් කියලා හිතා ගන්න ඕන. එනිසාම කිව්වේ. එහෙනම් බැලීම් පහක් කියන්නේ මොනවද? කාලය, දීපය, දේශය, කුලය, මව. මේ කාලේ බලනයි කියලා බෝසතාණන් වහන්සේ දැරුවේ ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙන සුදුසු කාලයක් කියලා. නසුදුසු කාලෙකුත් තියෙනවා. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු ලක්ෂයට වඩා වැඩි වෙන කාලවල ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ නැහැ. මොකද හේතුව? ඒ කාලෙදී මිනිස් ලෝකේ මිනිස්සු ලෙඩෙන්නේ නැහැ. වයසට යන්නේ නැහැ. නිතර නිතර මරණය පේන්නේ. මොකද ආශාවු ලක්ෂයයිද වැඩි. ඒ නිසා මලක කර අහම්යෙන් තමයි දකින්න ලැබෙන්නේ. බොහෝ කලකට. බුදුරජාණන් වහන්සේලාගේ දේශනා අනිත්‍ය දුක් අනාත්ම කියන මේ තුනේ නිදහස් නැහැ. සුමාසලක දේශනා කරන හැම බණපදයකම තියෙන අනිත්‍ය දුක් අනාත්මය. අනිත්‍ය දුක් අනාත්මය කියන මේ තුන තේරුම් ගන්න ලෝකයේ අනිත්‍ය දුක් අනාත්ම ප්‍රකටව තේන්න ඕන. දුක ගැන දේශනා කරද්දී අනිවාර්යයෙන්ම ලෙඩවීම දුක, වයසට යාම දුක කියලා දේශනා කරනවා. හැබැයි මේ මිනිස්සු මේකට හිනා වෙනවා. කොහෙන්ද මේ ලෙඩවීම? කොහෙන්ද මේ වයසට යාම? මොකද්ද මේක? මේ විහිළුවක් නේද කියලා මිනිස්සු හිතන්නේ නැහැ. ඒ නිසා එවැනි දීර්ඝායුෂ කාලයේ අවුරුදු ලක්ෂයට වඩා කාලයක මනුෂ්‍ය ලෝකේ පාරමිතා ලෝකෙ බුදු වුණ ඒ දේශනා කරන ධර්මය ප්‍රකට වෙන්නේ නැති නිසා පිළිගන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවුරුදු ලක්ෂයට වැඩි ආශ්‍රිත කාලයේ බුදු වෙන්නේ නැහැ. ඒ අවුරුදු 100ක අඩු කාලේ අද වගේ කාලයක්. මොකද හේතුව? අවුරුදු 100ක වඩා අඩු වෙන්න වෙන්න මිනිස්යන්ගේ ජීවිතවල සංකාමවල දස අකුසල්ම තියෙනවා. දස අකුසල්ම තියෙනවා. දැන් බලන්න රාගය අධිකයි. ද්වේෂය අධිකයි. මෝහය අධි අධර්ම රාගයක් තියෙනවා. විෂම ලෝභය තියෙනවා. එන්න එන්න අම්මතා තඳුරන් නැති වෙනවා. සහෝදර සහෝදරියෝ අඳුරන්නේ නැහැ. පොන්චි අම්මා පොන්චි තාත්තා අඳුරන්නේ නැහැ. බල්ල බලන වගේ ජීවත් වෙන කාලයක් ඉස්සරහට එනවා. අද ඒකේ පිරමින් ඉති මිනිස්සුන්ගේ පිටතල පහල වෙලා තියෙනවා. ඒ එලිපිට නැතුණා අප්‍රකටව නමුත් එවැනි අධර්ම රාගයන් පහල වෙනවා. ඒ නිසා මේ කාලය බොහොම කෙලෙස් බරිතයි. මේ කෙලෙස් වැඩි කියලා මේ පොරොන්නා කියන්නේ තවත් කෙලෙස් වැඩි කරගෙන නිදහසක් ගන්න නෙවෙයි. මේ වචනයෙන් පෙන්නේ ලෙහෙසි නෑ ධර්මයේ දකින්න. අවුරුදු 100 වෙනකම්ම අවස්ථාව තියෙනවා. 100න් පස්සේ කෙලෙස් වැඩි වෙන නිසා ඒ සත්‍ය නිතරම ලෙඩ ආශාවෙන්නේ නිසා නිතරම ලෙඩ නොයෙක් නොයෙක් ලෙඩ වාර්ග උපයා ගන්න ලෙඩ තරම් හැදෙනවා. ඉතින් මිනිස්සු වැඩේ විදිහට ගන්න එකයි ලෙඩට වේද කර කර ඉන්න එක තමයි. ඊළඟ මේ වැඩි කරන ඔබස් වයසට යනවා. තරුණ කාලයේ කෙටි, ළමා කාලයේ කෙටි, ජරාවට යනවා ඉක්මනට. ඒ වගේම දවස ගානේ මළගෙවල් ආරංචි වෙනවා. නිතරම මිනිස්සු මැරෙනවා. මිනිස්සු මැරෙනවායි කියන එක මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය දෙයක් වෙනවා. ඉතින් එවැනි කාලේ පහළ වෙලා අනිත්‍ය දේශනා කළා, දුක දේශනා කළා, අනාත්ම දේශනා කළා. අනිත්‍ය වැඩි නිසා, දුක වැඩි නිසා, අනාත්ම වැඩි නිසා ඒක විමස ගන්න බැරි වෙනවා. ජරා වැඩි නිසා විමස ගන්න බැරි වෙනවා. ලෙඩ දුක බබුල නිසා ධර්මයේ විමස ගන්න බැරි වෙනවා.
මරණය වෙන නිසා ඒක වටහා ගන්න දැන් දැන් පැහැදිලි දෙවනි කාලවලේ නම් ලෝකෙට රොස් කියලා වැඩක් නැහැ මේ මාරි ධර්මයේ ලාංකේයක ලොකු දෙයක් එහෙමවත් එන්න බැරි වෙන කාරණේ පැහැදිලි කෙලස් බහුලයි සෙවනි කාලවල මේ කෙලස් බහුල සත්‍යයට කරන අවවාදය දීනි ඇලි ඊර වාගේ දැන් වතුර ඉලක්ක යන්දු ටික වෙලාවකට තියෙන වැඩි වෙලා තියෙන නැතිලා ගලක ඉලක්ක යන්දුත් ඒක එහෙම වෙන්නේ නැහැ පින් අර ආශ්‍ර වැඩි පින් මේ සත්‍යයට කරන අවවාද ගලයකට වකුර වාගේ වෙනස් වෙන්නේ නැහැ නමුත් උදේසිල් වාගේ කොහොම හවස දුස්සීක වෙන තත්ත්වයට හිතපත් වෙනවා මොහොතකට කලින් ධර්මයේ කියලා දුන්නා ඒ කියපුවම කරන විදියට වැරදි විදියට හැසිරෙන විදිහ හිතක් තියෙනවා අන්න ඒකයි කියන්නේ දිහේ ඇති ඉරවලුයි එවැනි හිත් තියෙන මනුස්සයන්ට බණ කියන එක ලේසි වැඩක් නොවන නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේලා එවැනි කාලයක පහළ වෙන්නේ ඒ සකාලයේ දරුව අවුරුදු 100ක් ලක්ෂයක් අතරද හරියට අවුරුදු 100යි ඒක බල මනුස්සයන්ගේ පරමාවශ්‍යය දෙවෙනි කරුණ වැළවලා දීපේ මේ ලෝකෙ දින දීප හතර උතුරු කුරු දිවයින අපර ගෝයාන පූර්ව වේදී දව දිවි කියලා. සිව් මහා දිවයි. ඒ සිව් මහා දිවයින වල උතුරු ප්‍රදේශයේදී උතුරු කුරු දිවයින අපර ගෝයානේ තියෙන අපර දිග පූර්ව වේදීදී නැගිට පැත්තේ නැගෙනහිර බටහිර උතුර දකුණ. තර් මේ විදිහට පුරාණ ලෝකයේ බෙදලා තිබුණා. පෙරදිග අපරදිග කියලා අපි කියනවාද ඒ මිනිස්සු එයාත් ඒ විදිහට හිටියා දැන් අපරදිග රටවල් වල මිනිස්සු වර්ණයේ සුදු පාට වුණා හේතුව ඍතු විපර්යාසය එදත් හේතු තමයි හේතුව මේ සීතල දෙක නිසා ඒ සම ඒ ආකාරයෙන් සකස් වුණා මේ මේ භූමි හතරක් වෙන වෙනම තිබුණා ඒ හතරේ උතුරු කුරු දෙවියනේ බුදුරජාණන් වහන්සේ පරිදි නැහැ අපර ගෝයානේ පරිදි නැහැ පුර වේදේහි පරිදි නැහැ සියලු මලෝතුරා බුදුරජාණන් වහන්සේ පදෙන්නේ අපි මේ ජීවිතයේ මැද මණ්ඩලේ දැන් මේ ලංකාව ඉන්දියාවේ කොටසක් තමයි නමුත් කාලයත් එක්ක මේක වෙනස් වෙලා මේ ඉඳලා ගියා නුඹ මේ දඹදිව තලයේ කියුවේ රුසියාව සහිතව අයිතිවන මුළු මේ ආසියාතික රටේම දඹදිව තලය ඒ දඹදිව තලයේ කියන දීපේ තමයි පොදු විනෝදතුරා බුදුරජාණන් වහන්සේ පාලකේ දීපේ උතුරා දේශය තමයි මධ්‍ය මණ්ඩලයේ බුද්ධ ගයා වාසය කරගෙන තමයි පරිපූර්ණ කිමුරත්පුරේ සුද්ධෝදය රජතුමාගේ ඒ රාජ්‍ය දුවා දේශයේ වශයෙන් කුලේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙන ආකාරයට පහළ වෙන්නේ ඒ කාලේ උසස්ම කුලේ ඇයි කුල ભેදේ සලකන නිසා නෑ මේ ධර්මයේ කුල ભેදයක් නෑ පහත් කුලේ කෙනාට උසස් කුලේ කෙනාට කුසල ලකුසල දෙක එකසේ වලපා නිවන් දකින්නත් නිදහස තියෙනවා නමුත් පින්වත්නි ලෝකේ කුල කියලා දෙයක් තියෙනවා ඒක නැති කරන්න බෑ කුල ભેදකුත් තියෙනවා ඒ මිනිස්සු නිහිතර දින සම්මුති අවදානක් නැති කරන්න බෑ ඒ නිසා තමයි කුල බලන්නේ අපේ රටේ තියෙනවා ඉන්දියාවේ ඉඳන් දරුණු විදිහට අදක් තියෙනවා එහෙනම් මේ කුල ભેදේ බලපානකොට යම් කිසි විදිහකට බුදුරජාණන් වහන්සේ වදන සරණ කුලේ නම් බාමුණ අජරු ඒ සරණ කුලේ ඉපදිච්ච සාස්ත්‍රෝ වහන්සේට වදින්නේ නැහැ කරු කරන්නේ නැහැ බණහන්න කැමති වෙන්නේ නැහැ ඇයි සරුකුලේ පහත් කුලේ සේන එහෙම ගැටලුවක් ඇති වෙනවා ඒ නිසා ලෝකයේ වටිනාම කුලේ තමයි කාවිපරිත්තේ සමහර කාලවල බමුණ කුලේ තමයි ලොකුනේ එදානම් ශාස්ත්‍රීය රජ කුලේ තමයි සස්ම කුලේ වශයෙන් තිබුණේ සාමාන්‍ය වෙලා දැන් ලොකුම කුලේ වුණාම ඒ කුලයට ගරු කරන අය වශයෙන් නැත්තම් සාමාන්‍ය ලෝකයේ ගරු කරන අයදී විශේෂයෙන් ඒ නිසාම වාසයේ අවනත වෙනවා අඩු කුලේ ඉපදින්නේ කවදාකවත් මේ අඩු කුලේ ඉපදින්න අවශ්‍යලෙකුත් නැහැ. කුසලේ බලවත් නිසා උසස් කුලේ ඉපදෙන්නත් පුළුවන් ඉපදෙන්නේ උසස් කුලේ නිසා කුලේ බැලුව කුලේ තමයි රජ කුලේ. ඒ රජ කුලේ සුද්ධෝදන රජතුමා පියතුමා වශයෙන් එතුමාගේ කුල නිවස දැක්කා. වැඩි ඉපදෙන බව සම්නිතුවන් කරගත්තා. ආදී වන්දනීය මව
ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අම්මා වෙන්න සාමාන්‍ය කෙනෙකුටද? ඒ අම්මා කෙනෙක් වෙන්න කල්ප ලක්ෂයක් තෙරුම් පුරාගෙන ඉන්න ඕන. ඒ කියන්නේ දාන ආදී දේවල් කරලා මට මේ දිනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මව වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ අම්මලා දෙන්නෙක් ඉන්නවනේ. පුංචි අම්මයි වැඩෝ මෑණියයි. වැඩෝ මෑණිය සහ හැදෝ මෑණිය. ඒ දෙදෙනා ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නම් කියලා ඉදුවේ. महाप्रजापति සුරාගේ වැලකීච්ච සල්ලාලකම වැලකීච්ච බොහොම සිල්වන්ත ගුණවන්ත අම්මකෙනෙක් ප්‍රകൃතියේ උපතින්ම සිල්වත් කියලා. ඉතින් මේ මහ මායා දේව විසර දෙක්කා දවස් මාස 10ක දවස් 7යි රාජකීය. ඒක තමයි ධර්මතාවය. ඉතින් මේ මෑණියන් දැකලා ප්‍රතිඥා දුන්නා ලෝතුරා බුදු වෙනවා කියලා අර දෙවිවරුන් කොම්පිටක් කළා. තමත් මහත්සේ මේ කුසලයේ මානසිකාරයට කර ඉන්නකොටම චුත වුණා. චුතවණි ඇසළ කුණ බොහෝ දවසේ එදා මේ මහමායා දේවිසත් දේවිය ඒ දවස් හතක් තිස්සේම උපෝසත සීලය සමාදන් වුණා. ඒ නගරයේ ඒ කාලේ තිබුණ චාරිත්‍ය දවස් හතක උත්සව තියෙනවා. උත්සව සමය අවුරුදු සමයක් වගේ. ඒ කාලේ මේ විසල කලේ උපෝසත සීල සමාදන් වෙලා සීලය මෙදී කරගෙන शिव महाराज අනුමතත් විල ළඟ ඇඟ තියලා ඒ දේවි වරුන්ට මේ විසව බාර දුන්නා. ඒ දිව්‍යාංගනාවන් සතර දෙනා මේ විසව අනුමතත් විල ළඟ ගිහිල්ලා ඇඟ ගිහිල්ලා ඒ ඉන්නේ වතුරේ නහවල සුවඳ පැනින් නහවල දිවේ සලු පිළියම් දෙවවා. අන්දවල එහි තියෙන රිදී ගුහාවක පිණි කන්දක රිදී ගුහාවක මේ සායේ මේ සැත දෙවවා. ඒ වෙලාවේ සුදු පාට පැටලේ उदयला කාන්තාලි වලින් වහලා ඒව පූජා කළා. අනෙක් මිනිස්සු ගවයන් පූජා කළා. වස්ත්‍ර පූජා කළා. පූජා කළ සතුට කළා. මේ දේවිය දුතු සිහිමය ප්‍රකාශ කළා. ඒ වෙලාවේදී මේ බමුණ එකමණි කියා සිටියේ රජතුමනි ඔබ වහන්සේට මංගල්‍ය සුභ නීමය. මේ දරුවගේ වත් පහල වෙලා තියෙන ඒ වනාහි ස්ත්‍රී ගර්භයක් නොව පුරුෂේ දරුවේ කිරිමි දරුවෙක් ඉපදලා තියෙනවා. මේ දරුවා ගිහි ගේ වාසය කළොත් ඒකාන්තයෙන් සත්‍ති රජ වෙනවා. ගිහිනේ නිකුණ ලෝතුරා බුදු වෙනවා කියලා මේ බමුණ ඒ බමුණන් මේ ශාස්ත්‍රය නම් ප්‍රකාශ කළා. මේ ශාස්ත්‍ර ගැන්නේ බ්‍රහ්මයෝ ඒ කාලේ බුදුවරු පහළ වෙන්න අවුරුදු දහසකට කලින් මිනිස්සු ලෝකෙට ඇවිල්ලා වේද ග්‍රන්ථවල මේ ලක්ෂණ ශාස්ත්‍ර සටහන් කරලා ගියා. දෙවිස් මාතෙරණ නිමිතිගෙන් ලතුණු ගෙන් මේ සියලුම සිහින පලාපලයන් සටහන් කරලා ගියා. ඒවා බමුණු පරම්පරාවෙන් පරම්පරාවට ගෙනා මොකද බුදු කෙනෙක් පහල වෙනවා දැනගන්නයි ඒවා දැනගත්තා ඉගෙන ගත්තා. ඉතින් මේ අය හැප්පටව බෞද්ධසිට ඇතුළු වෙනවා දකින්න කොටම තමයි මහා බෝසතාණන් වහන්සේ තුසිත බවණේ සුත වෙනා සිහියෙන් මෞර්යසිට ඉස්සර ගත්තේ. චුතෝනේ සිහිය පිළිසඳ ගත්තේ සිහිය. එනා ඒක ආශ්චර්යවත්
అబ్బుదు కారణ దేవుడని తుతని మనుషులకి మాకుస సిహియను పొందినవా కిన ఆశ్చర్యకు ధర్మీయ అప్పుడు నమస్కార దేవా మీలోకి మీ ఉపదిన మాత్రం తీరు గర్భక్రమకి వస్తుంది గెబడి దశగా నా కాదు మీ పుతర్చిన సామాన్య వినిస్తూ చుతనకుంటే ఏ లోకని మెరనకుంటే మెరైంది అసిహ్య మాకుసే పిలిస్తుందగానే అసిహ్య సిహియ దాన్ని ముఖద వెళ్ళి దాన్ని నెత్తుమై పిలిస్తుందగా ఏ మాస నమయాన్ పవన మాకుసే ఇన్ని किसी मध्या नोले लगे वैसे काले गस देने के वक्त को लाए के मधुर पेटी का भी तो नहीं दिन माँ को से वक्त को लाए आज देने में दिक्कत आ गई ना मुंह ने तिया आ गई ना वक्त को लाए ना आशीष को लेकर देर भी ना दुख से तो मैं आने साथ से माँ को सेवा से ये करा वो तो सांभाल रहे थे ये ऐसा सही में बड़ा पावर मिस भूगोले जाना बाहर से रहना है मुंह इप्पत देने कोटे इप्पत देंगे कर्म जवान थे एक खाये किसे यात्री को रुकर ला किसे पैदा पहाड़ टेकले नीता माँ इप्पत देंगे इतने ये लासी ही बहुत तरह के ना भूगोल के ना मानस से सामान लाओ के मानस से इप्पत देने कोटे पीड़ित से लगे नहीं बदाम देखने माँ को से वास ඉපදෙන කොට සිහිය කැක්කේ යතුරු සිදුරකින් ඇටේ කලින්නාසේ කියලා තමයි උපමා කරන්නේ. ඒ තරම් දුකසේ තමයි මෙලොවට බිහි කරන්නේ. ඒ නිසා තුන් තැනක සිහිය නැහැ. පුතර්ජන ලෞකික මිනිස්සු. ඒ අපි කරන්නේ අන්නේ ක්‍රමයක. අපි ඉපදෙන කොට දාන්නේ නැහැ. ඉපදුනාට පස්සේ දාන්නේ. දෙවනි ක්‍රමය තමයි මහා ශ්‍රාවකයන් වහන්සේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා පිළිසිඳ ගන්න බව දන්නවා. හැබැයි माँ को सही न बाबा भी ले बाबा डालने तुमने क्या किया भाई माँ आदर्श आदर्श काम को तुम्हारे दे रहा माँ पसे ही बुरे जान वहाँ से ला किसी से लगाना बाबा डालना वहाँ से ये करना बाबा डालना है दे माँ को सही भी ले ना बाबा डालने एक मौत सही नहीं होना पावा ताना दे अरे खाली इनका मैं क्या बता भाई एक दोनों की परे माँ वो सता वहाँ सेवा नहीं अवसान जीवित ये भी මාවුස පිළිසිඳ ගන්න බව දන්නවා මාවුසේ වාසය කරන බව දන්නවා මාවුසින් දිවි යන බව දන්නවා මේ කාරණා තුනම දන්න තුන් ආකාරයේ සිහි බවත් මෙසේ ඉදා අසල ගුරු බෝවදවසේ උතුරසර වැකදී මාවුස තනවාසේ මාවුස පිළිසිඳ ගන්න වෙලාවේ මේ ලෝකේ ප්‍රදාන දසදහස් සත්සත්වල දෙවියන්ගේ දේවානුභාවයේ ඉක්මවා මහත් වූ උදාර වූ ආලෝකයක් පහළ වෙනවා මේ ආලෝකයෙන් හිමිසම දහසත්ත්වයන් වගේ එළිය කරන්න බැරි සත්ව රුණක් අතර පරතර රුණක් අතර මේ කුහරේ වගේ කළු පාට කුහරේ දී කර තිබෙන ලෝකාන්තයේ ගඩගිය තප්පරයක වඩා අනුකාරක එළිය වුණා මේ අසුර සෙනා කරාතර සුළු කාලයක ආලෝකමත් වුණා මේ එළිය මා ආශාරව දේවල් පහළ වුණා මේ ආලෝකයේ देवलोक दातु आलोक मात्र महान बासा पालिया विहिदुना तेजिस महा तेरे में जीव पहालुना ये आश्चर्य अद्भुत आलोक दारा पहल कर में फिर से जग वादाल बोस्तान वहां से रातों के नमस्कार देवा मानस से फिर से जग बोस्त तुम्हारे या ये मानस फिर से जग तेरे पास से ඒ බෝසතාණන් වහන්සේට මව් විසවද මිනිසෙක අමනුෂ්‍යෙක් වේවා කරදරයක් නොකරන්නට සතරවන් රජවරු චාතුරු මහරජක දිවි ලෝකී සිව් මහරජවරු විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ ආදිවාසී කියන මේ හතර දෙනා කඩු හතරක් අත්හතරේ අත්තර දරගෙන බෝසත් මෑණියන්ගේ කාමරේ දොර කොන් සතරේ ඇතුලේ වාසය කළා. මාස 10ක උන් එතන රැකවලා. මේ බෝසතාණන් වහන්සේට මෑණියන්ට ආරක්ෂාව පිණිස ඒ වගේම ලෝක දසදහසෙම තියෙන චාතුරු මහරජක දිව්‍ය ලෝකවල සතරවරම් රජවරු
ඒ දොරටුවේ පටන් සප්පල කෙලවර දක්වා කඩු වරගෙන නියුතුමන් වහන්සේ ආරක්ෂාව දීතියා. එසේ දෙවිවරුන්ගේ ආරක්ෂාව අනුග්‍රහ ලැබූ ආශ්‍රයවත් බුදු සරණ අපගේ නමස්කාර වේවා. බලන් දෙවියන්ගේ පව ආරක්ෂාව. නමුත් බෝසතාණන් වහන්සේට මේ දෙවියන්ගේ ආරක්ෂාව අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේගේ අවසාන ජීවිතයේ වහන්සේගේ කැමැත්තට අනුව ලේදී දුවක් අස්වලවන්න පිට කරන්න කෙනෙකුට බැහැ. වෙන කෙනෙකුගේ උපක්‍රමයේ බුදුරජාණන් වහන්සේ මරණයට පත් කරන්න බැහැ. ඒක ආශ්චර්යයක්. නමුත් බෝසත් මෑණියන් අමනුෂ්‍ය කරේ දැකලා බය වෙයි කියන ඒ කාරණා නිසා තමයි මේ දෙවිවරු ආරක්ෂාව දීති. ඒ වගේම මේ දෙවිවරු හතර දෙනා මේ විසවට පෙරෙනවා. එතුමිය ස්නානය කරන වෙලාවට සලුපිරි අඳින වෙලාවට ආහාර ගන්න වෙලාවට උන් නොපෙනී ඉන්නවා. නමුත් දේවිය විවේකසුයෙන් ඉන්න වෙලාවට පෙනී සිටිනවා. අමනුෂ්‍ය දෙවිවරු දැක්කම සාමාන්‍ය මිනිස්සු බය වෙනවා. නමුත් බෝසතාණන් වහන්සේගේ පුණ්‍ය බලයෙන් මේ ආම බය වෙන්නේ නැහැ. අරිය රාජපුරුෂය රාජභටය හතර දෙනෙක් කැවිලා ඉන්න ධර්මයේ හිතක් තමයි මේ මෑණියන් රැඳෙන්නේ. අනේ ඒ විදිය ආරක්ෂාව සරසන සතරවර දෙවියන්ට. යම් කාලයක මහ බෝසතාණන් වහන්සේ මෞර්යසිපදෙන ලෙදා පටන් මේ බෝසත් මෑණියන් උත්සාහ කරන් නැතුවම ඉදීටම සිල්වත් වෙනවා. ඉදීටම සිල්වත් වෙනවා. ඉදීටම සිල්වත් වෙනවා කියන්නේ අමතරින් හිතට බල කරලා උත්සාහ කරලා ළඟින තරම් සිල්වත් අවුරුදයක් නැහැ. ප්‍රകൃතියෙන්ම ඉදීටම සිල්වත් වෙනවා. අබුද්ධෝත්පාද කාලවල තිංගෙති අය අටසිල් සමාදන් වෙන්නේ පාපසරුන් ළඟට ගිහිල්ලා බමුණන් ළඟට ගිහිල්ලා ඔක්කොතේ වැදගෙන සිල් ලක්ෂයේ සමාදන් වෙලා ආකියි. මෞර්ය බෝසතාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවේ බෝසත් මෑණියන් කිසිම කෙනෙකුට වදින්නේ නැහැ වදින්නද. ඒ නිසා කෙනෙක්ගේ සිල් ගන්නේ නැහැ. ඒ නිසා කෙලෙසුත් නිතිය අඩු වෙනවා. ඒ නිසා ඉදීටම සිල්වත් වෙනවා. සා මෙසේ බෝසත් මෑණියන් මහා බව සම්පන්න අපගේ බෝසතාණන් වහන්සේ මෞර්ය ලෙසීම නිසාද සේවත් වීම නම් වාසයල බුද්ධ කරුණ අපගේ නමස්කාරය දේවා කියලා සාර්ථකයි. බෝසතාණන් වහන්සේ මෞර්ය පිළිසිඳ ගත්තට පස්සේ බෝසත් මෑණියන්ද ඒ බෝසත් පියතුමා කෙරෙහියෝ අන්‍ය පුරුෂයෙක් කෙරෙහියෝ රාග සිතුවිල්ල ඇති වෙන්නේ. ඒ රාග සිතුවිල්ල ඇති නොවීම බෝසතාණන් වහන්සේගේ නිකලෙ සන්තානේ ආනුභාවයෙන් මෑණියන්ට රාග සිතුවිලි පහළ වීම නම් වාසයවත් බුදුරණන් අපගේ නමස්කාර දේවා සාදු. ඒ බෝසතාණන් වහන්සේ මෞකස පිළිසඳ ගත්තට පස්සේ බෝසත් පියතුමාට වන්න පුරුෂයෙකුට මේ මව් දේවියගෙන රාග සිතක් ඇති වෙනවා. රාග සිතක් ඇති වුණා ඒ දේවිය ස්පර්ශ කරන්න ලැබෙන්නේ නැහැ. දේවිය වැඩපවත්වන ලැබෙන්නේ මේ බෝසතාණන් වහන්සේගේ පුණ්‍ය බලය නිසා. දේවිය නම් කිසි පුරුෂයෙකුට කිසියම් පුරුෂයෙකුට රාගේ ස්පර්ශ කරන්න ලැබෙන්නේ නැහැ. එහෙම රාග සිතුවිල්ලක් ඇති වෙලා ඉන්නේ නැදවත් දිව්‍යමය මාංශු වලින් පැනෙනවා අඩියක් පරිසරහන කියන්න බැරි වෙනවා. අනේසේ බෝසතාණන් වහන්සේ මෞකස රැසීම නිසා මේ මෑණියන්ට පුරුෂයන්ගේ අනුදුරක් නොවේම නම් ආශ්‍රයයන් බුද්ධ කරුණට අපේ නමස්කාරය දේවා ප්‍රසන්න. බෝසතාණන් වහන්සේ දසමසත් මෞකස වාසය කරනවා. දසමසත් වාසය කරන්නේ සම්පූර්ණ ආශ්‍රයෙන්මයි. දවසක් අඩුව වැඩියොදී සම්පූර්ණ දසමසත් ගෙවන්න එක ආශ්චර්ය දෙයක් අද්භූත දෙයක්. ඒ බෝසතාණන් වහන්සේ මෞකස වාසය කරන්නේ පිටකටුවට පිට තියාගෙන පරියන්කයක් වැඳගෙන මෑණියන්ගේ ඉදිරිය බලාගෙන ඉදිරියට මුහුණ දාගෙන භාවනා යෝගී වගේ වැඩෙන්නේ. ඒ ආශ්චර්ය අද්භූත දේ නම් බෝසත් මෑණියන්ට එසේ පරියන්කේ වැඩඉන්න මහා සත්වයන් වහන්සේ පේනවා. ආයේ වීදුරු කරඬුවක් ඇතුලේ වැඩ ඉන්න පතරක් පිළිම වාසෙනවා. සම්මන් පාටින් ලැබෙමින් ඉන්ද්‍රිය සම්පූර්ණවම ඒ බෝසතාණන් වහන්සේ බෝසත් මෑණියන්ට පේනවා. එසේ පෙනීමත් ආශ්චර්යයි අද්භූතයි.
නමුත් බෝසතාණන් වහන්සේට මෑණියන්ව පේන්නේ නැහැ. මොකද චක්කු විඥානේ මෞගසතුල් පහළ වෙන්නේ නැහැ. මේ මෑණියන් එහෙම පේන්නේ සුවසේ වාසය කරන්නේ. මේ මෑණියන් සැතපෙන වෙලාවට බලන මෞගස දිහා බලනකොට බෝසතාණන් වහන්සේට පීඩාවක් නම් තේරෙනවා. अद्भुत ඒ දිනවල දවසේදී මේ මෑණියන්ට සිතුණා කුලගෙදරට යන්න ඕන කුලගෙදර කියන්නේ තමන්ගේ නිවසට යන්න තමන්ගේ මව ළඟට යන්න දරුවා බිහි කරන්න චාරිත්‍රයක් අවශ්‍යයි ඒ කාලේ රජතුමාට මතක් කළා පන්සිවිකාවක නම් වාගේ මහත් පෙරහරින් පූජා සත්කාරය ඇතුළු මේ බෝසත් මෑණියන් වඩා නිරෝධාගෙන ගියා දේවදන් වලට යන අතරේ යගරේ ආසන්නේ ලොම්ඩි සල්වණේ කියේ. ඒ සල්වණේ දැකලා මේ මෑණියන්ට හිතක් පහළ වුණා සල්වණේ ඇවිදින්න ඕනේ කියලා. පරිතුමාට ඉලියක් කළා ඇතර නවතින්න ඕනේ. පරිතුමාට නවතිලා ඔය සරසල මේ දේවි උඹලට වඩා සිදුවාද කියලා. දේවි මේ ඔයනේ ඔබන බැවිදරි දින්නකොට ක්ලාන්ත ස්වභාවය අපහස බවක් දැනුණා. අප්‍රාණික බවක් දැනුණා. ඒ වෙනම තිරණි වලේ මඩකලා ඒ මගුල් සල්ගස් මුලට ගියා ඊපස්සේ මේ දෙසිතුගේ ඒ මගුල් සල්ගස්සේ සල්ලත් අල්ලාගෙන බෝසත් මෑණිය සිටගෙන ළමයි මහ බෝසතාණන් වහන්සේ බිහි කළේ මේ ලෝකේ දරුවන් බිහි කරන්න ආව කාන්තාව වාඩිලා හෝ සැතපීලා තමයි ඉන්නේ නමුත් බෝසත් මෑණිය සිටගෙන ළමයි බෝසතාණන් වහන්සේ බිහි කරන්නේ එසේ බෝසතාණන් වහන්සේ සිටගෙන බිහි කරන්නා වූ ආශ්‍රය වූ ධර්මයේ අපගේ නමස්කාරයෙන් පිරුවා. බිහි වෙනා වූ බෝසතාණන් වහන්සේ අන්සත්‍යයන් වගේ යටිකුරු කරන්න බෑ. කිසි යටිකුරු වෙන්නේ නැහැ. මේක ආශ්‍රයයෙන් මේක අනුපූර්ණයි. පාදික තිබු කරලා අත් දෙක දිබු කරගෙන මේ ධර්මාසනයේ නිමිට බලනකොට පහසේ බහිනවා වගේ ඉතාමත්ම පහසේ කොහෙවත් ගැටෙන්න දෙවරේ නැතුව කිසිම අසුචියක් ඇවිලෙන්නේ නැතුව කිසිම බාධාවක් නැතුව තමස් වෙන් බිමට බහිනවා. ඇස් දෙක අරගෙන උදර පෙරගෙන සුවසේම මෙලවට දිවි වුණා කියන ආශ්‍රය ධර්මයට අපගේ නමස්කාරය. ඒ විදිහේ දරලා මේ ලෝක කාටවත් දෙවි උපතක් නැහැ. උපන් මොහොතේ ඒ ශ්‍රණයේදී මේ මුළු මහත් ලෝකයේ පුරවන් ආලෝක දාලා පිළිුණා. පෙරණිමි දෙතිසක් පහළ වුණා. कुमारी මිනිස්සු දුරු සංගලයේ පිළිගත්. ඒ මිනිස්සුන්ගේ අතින් බෝස කුමාරයා කුංචි කුමාරයා විමිට වැඩම කළා. විමිට වැඩම කරලා සමපාදයේ දිව සිටගෙන උතුර දකුණ නැගෙනහිර බටහිර දස දිසාවන් බැලුවා. ඒකේ දිසා බලද්දී ඒ හැම දිසාවක් මිදුලක් වගේ වෙලා ඒ දිසාවල ඉන්න දෙවි මිනිසුන් මාළිසිනේ කිව්වේ ස්වාමීනි ඔබ වහන්සේ තරම් උතුමේ මේ කිසිම දිසාවක් නැහැ ඔබ වහන්සේ ශ්‍රේෂ්ඨයි ඔබ වහන්සේ මාර්ගයි කියලා. ඊළඟට තමන් වහන්සේ උතුරු දිසාවට පියවර හතක් ලැබුවා. දෙවිවරු දහස් ගණන් කුඩසේසත් අහසේ දරාගෙන ඉන්නා වල් විගුණ පවන් අතු මේ සියල්ල චාමර මේ සියල්ල අහසේම යනවා පාරේ නම් පේන්නේ නැති මිනිස්සුන් කවුද? දෙවිවරු විසින් අල්ලගෙන යන මිනිසුන්ට පේන්නේ නමුත් වහන්සේ ගැන වගේ තියෙනවා. ඒ සේ සත්‍ය ඇති පියවර සතක් ලැබුවා. සත්‍ය පියවර ගමලා ඒක ඇවිල්ලා කොසවාගෙන ආවිද සිංහනාදයක් කළා. අත්කෝ හමස් කිලෝකස්ස සෙට්ටෝ හමස් කිලෝකස්ස ජෙට්ටෝ හමස් කිලෝකස්ස අයමන්ති වාචාති නාති දානි වුණා කවුරු. මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජේෂ්ඨ වෙමි.
මමලෝර ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අවසාන උපතයි මේ මතුවාගේ පත නැති කියන මේ සිංහාදී කර. වැඩම කරන්නා වූ බෝසතාණන් වහන්සේ අහසින් වැඩම කරවාගේ මිනිස්සුන්ට දෙනුනේ. සොලස් ඇහැරෙදි කුමාරයෙක් වගේ මිනිස්සුන්ට දෙනුනේ. නමුත් ගදර කුමාරේ සම්පිරි යනගෙන ගියාගේ දෙනුනේ. එයා ආශ්‍රයෙන් අත්පුරුත. මේ මොහොතේ දෙතිස් පෙර නිමිති පහළ වුණා. ඒ වගේම මේ බ්‍රහ්මයන්ගේ පිළිගැනීම තමයි බ්‍රහ්මයන් ධර්මය අවබෝධ කරගීමේ පෙර නිමිති. දෙවිවරුන් විසින් පිළිගැනීම තමයි දෙවියන් විසින් ධර්මය අවබෝධ කිරීම. මිනිසුන් විසින් පිළිගැනීම තමයි මිනිසුන් විසින් මේ ධර්මය අවබෝධ කිරීම. දසදහස් ලෝක ධාතු කම්පා වුණා. සර්වඥ ඥාණය ලැබීමට පෙර නිමිති සිටි. දෙවියන් එක්සත් වලට රැස් වුණා. ගම්සත් පැවැත්වන කාලයේ සියලු තත්ත්වවලින් රැස් වීමට පෙර නිමිති. පළමුව දෙවියන් පිළිගත්තා වගේ රූපාවචර ධ්‍යානයන් ලැබීමට පෙර නිමිත්තක්. පසුව මිනිසුන් පිළිගැනීම අරූපාවචර ධ්‍යාන සතර ලැබීමට පෙර නිමිත්තක්. අදීනා ඉබේට වාදනය වීම අනුපූර්ව විහාර සමාපatti ලැබීමේ පෙර නිමිත්තක්. බෙල ඉබේට වාදනය වීම සද්ධාතම දේහ වාදනය කිරීමේ පෙර නිමිත්තක්. සත්‍යයන් බන්ධනයන්ගේ ඉමේ නිදහස් වීම අස්මිමානයාගේ නිදහස් වීමට පෙර නිමිත්තක්. සියලු රෝගියන්ගේ දුරු වීම සියලු කෙලෙස්ගේ දුරු වීමට පෙර නිමිත්තක්. අන්ධයන් රූප දැකීම දිවස් ලැබීමේ පෙර නිමිත්තක්. උපතින් විහිරන් සද්ද ඇසීම දිවකා ලැබීමේ පෙර නිමිත්තක්. පියුම් දිවීම සත වෙළඳි පාද ලැබීමේ පෙර නිමිත්තක්. කෙළතුරුවන් සිහිනවර ලැබීම සතර සතිපට්ඨාන ලැබීමේ පෙර නිමිත්තක්. නරටට ගියන නියම තුතු වලට දැගෙනීම සිවුපු සිද්ධා ලැබීමේ පෙර නිමිත්ත. මැණික් වලින්දී ලැබීම ලෝකයේ ධර්මය නැමැති ආලෝකයෙන් ලැබීමයි. තරාකරුවන් මිතුරු වීම සතර බ්‍රහ්ම විහරණ ලැබීමේ පෙර නිමිත්තයි. පරේච නරකයේ ගේනීමේ නිකොලස් කිරණීමේ පෙර නිමිත්තයි. ලෝකාන්තරිකරේ එළිය ඇතිවීම අවිද්‍යා අන්ධකාරය සුළු විසුණුකට ඥානාලෝකයේ ලැබීමේ පෙර නිමිත්තයි. නිවන් රසයේ අමුදුත රසයේ රැඳෙනාසේ මහසයෝගේ දියමිය දසරුණා. මිසරතු බල විදෙන්නාසේ සුරන් නොහමා තිබුණා. මහජනතාව අවවාද අනුශාසන දිවිමිය සරණ යන්නාසේ පෙරනිමිති වශයෙන් කුරුල් ලම්පල ගමන් කළා. බොහෝ දෙනා ධර්මයේ නෙමති වන්නාසේ සද ඉතාමත් ආලෝකමත් වුණා. කායික මානසික සැප ලැබෙන්නාසේම හිරුසන් හිරුගේ ප්‍රශ්නිය සම වුණා. සීත සමසීත බවක් ඇති වුණා. බුදු බව ලැබීමේ පළමු උදානේ පළ කරන්නාසේ පෙර නිමිති වශයෙන් ප්‍රථම උදානේ පළ කරන්නාසේ දෙවියන්ගේ ක්‍රීඩා කිරීම සිදු වුණා. මහා ධර්ම වර්ෂාය දෙලෙන්නාසේ පෙර නිමිති වශයෙන් සතර දිග රැසි රැසුණා. බදගිනි දොළුනේ කායගත සත නිමිති අමෘතිය ලැබෙන්නාසේ පිපාසාදුරුවනේ සිය සතුන්ගේ විමුක්ති සොයෙන් සෝපත් වීමාසි. දොරගෞර ඉබේ ඇරුණේ අෂ්ටාංගික මාර්ගය නැමති දොර ඇරෙන්නාසි. ගස්සල මල්ගෙඩි හටගත්තේ විමුක්ති මල්ගෙඩි නම් වූ ශ්‍රමණ පවල වෙන්නාසි. දසදහසක් ලෝක ධාතුම කොටි දජමාලා වලින් සැරසුගේ ආර දජමාලා වලින් ලොව සැරසෙන්නා සේමයි. මෙසේ වූ මහත් වූ ආනුභාව සම්පන්න වූ පෙර නිමිතිවලින් ලෝකේ මහා මාතලයක් වුණා. ආසෙත් මල්, ජලයේත් මල්, පොළොවේත් මල්, ලෝකේ පුරා මල් ලෙස එළදෙනවා. මේ ආශ්චර්ය වූ අද්භූත වූ උතුම් වූ කාරණා ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අසාධනගත ආකාරයෙන් දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද එහෙනම් ඔබ අදින්නම් මෙන්න මේ ආශ්චර්ය අද්භූත සරණක් දරා ගන්න. තථාගත බුදුරජාණන් වහන්සේ දැනගෙනම වේදනා විඳිනවා. වේදනා තමන් තථාගතයන් වහන්සේට වේදනා ඇති වෙන්නේ දැනගෙනමයි, විඳින්නේ දැනගෙනමයි, ඒ වේදනා නැති කර ගන්නේ දැනගෙනමයි, ඉපදෙන්නේ දැනගෙන, පවතින්නේ දැනගෙන, නැති වෙන්නේ ඒ වගේ සංඥා ඇති වෙන්නේ දැනගෙන, පවතින්නේ දැනගෙන, නැති වෙන්නේ දැනගෙනමයි. සංඛාර ඇති වෙන්නේ දැනගෙනමයි, පවතින්නේ දැනගෙනමයි, නැති වෙන්නේ දැනගෙනමයි.
සිත් පහළ වෙන්නේ දැනගෙනමයි පවතින දැනගෙනමයි සිත් විරුද්ධ වෙන්නේ දැනගෙනමයි කියන මේ සිහින වල තථාගතයන් වහන්සේලාගේ ආශ්චර්ය උදාරණයක් අද්භූත උදාරණයක් වශයෙන් දරාගන්න කියලා බුදුරජාණන් වහන්සේ විසිවන ආශ්චර්ය අද්භූතනම තමන් වහන්සේ විසින්ම දේශනා ආනන්දයන් වහන්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කළා සතර සිද්ධාති ස්වාමීන් වහන්සේලා සාරුණාගේ පිළිගත්තා වූ මේ ආශ්චර්ය අද්භූත ධර්ම ශ්‍රවණය කිරීමේ කුසල බලයෙන් අපට සංසාර දුක් නැති නිවන් සුව පිණිස හේතු වාසනා වේවා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග අනිත්‍යකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග අනිත්‍යකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග අනිත්‍යකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සංසාර මාසින් රැස්කරාවු සීලමය ධර්මස්වරණය භාවනාමය සියලු පුණ්‍යධර්මයෝ පින්වත් මතක අප සියලු දෙනාට නිවන් සුව පිණිසම හේතු වේවා වාසනා වේවා නිවන් දකින්වා නිවන් දකින්වා නිවන් දකින්වා දස්තරගත මුන් බලයෙන් සියලු දෙනාට නිවන් සුව සැරසේවා අභිවාදන සීලයෙන් සම්මදා පුතාලම සතරෝ ධර්මා වදන් සී ආයුරං සම්පන්නං ආයුරෝපි සම්පත්ති සග්ග සම්පත්ති දීවච අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිච්ඡතු ආමෝ